ආදරණීය දවසක් වේවා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අල චීස් රොටි හදන්නේ කොහොමද කියලා ලොකු පොඩි හැමෝටම ආසාවෙන් කන්න පුළුවන් කෑමක් උණු උණුවේ ඔයාලට උදේට රෑට ඕනම වෙලාවකට හදා ගන්න පුළුවන් වෙලාව යන්නේ බොහොම අඩුවෙන් ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක හදාගන්නේ කියලා पापीट को देख हमारा खाली कीला दुना किरला पेनुआ पापीट इकोपे ग्राम एक पनहा इतमा मेतन पापीट को देख हमारावा इक ग्राम हारसाई पिटटी मा मुलिम हलावा लून तेहदी बागे दागनवा पत्र इकतकोने मदरस उन तमयोने ඇඟිල්ල දාන්න පුළුවන් තරමට මද රසණයට තිබ්බහම ඇත්ති කෝප්ප එකක් මුලින්ම දාලා අනා ගන්නවා එක වතුර කෝප්පයක් දාලා ඇනුවට වතුර මදි වගේ ඉතින් මං තව වතුර කෝප්පයක්ම ගෙනල්ලා මේකෙන් ටිකක් දාගන්නේ ඉතුරු වෙන ප්‍රමාණය ඔයාලට හරියටම පෙන්වන්න ඕන නිසා इतम मेतन अतर को मीस हतर अंकितर दाल तम अना पिटी टिकाक कलवंकरला इट पे अतिंगनंद पटंगनवा इध मे बल मम गाट वतर दागता मेक वतर प्रमाणे वेवेला एक अल्लन वतर प्रमाणे अड्डे पुलवांग इधा तम तव पिटी टिका दाल मेक अनवा मेस हिंदी एक वगे दाल दिगति अनका पुलवा ओ अला पीस हदन पांग हदन हेमंद बणी सदन ओण मेलावक पिटिमोलियम एवधिट एलन गोत्ते हेम पा पिटी मेस हेंद हेंद दाल दिगति अड़कर गेकमय क्रमेय पिटिमोलिया एलन गति अड़नाट पास मम विना हतर कितर मेक पदम करवा पिटिमोलिया वेलन निशा मेके वटेट मम पोलते गाल इट पास तेतर दिखेल की वहला पिपेन तीयनवा विना दहये कालेम तीयागा नूने लून कुल ग्राम एक पनहा देशी अरगन तीन इतनी टिका वेपुर दम किसीम प्रश्न आगने मेतन लून कुल तेक् निवितरगा पुलवांग लून कोल मैं सोदल वतर पेरे तील तम अरगनावे इतने पड़ी खेली वाले कपागनवा मेक वाले का सरट कन्न कमती ना अम्मरी कराल पाकितर हीन टेलियला लून को लेकर एक कपागत लून को विनम बोलगेकाल तीयनवा इट पास बला मित्रम थांबगत अलगेड़ दिखा करगन तीयनवा मेट की अतिम पड़ करगा गेर उपकिंग वाले पड़ करगा पुलवांग मैं ग्रेटर एकिंग इतना गुडा क्लेस विनवा अलटिक क्याली हिटी नो हीनियटम गागा नोने हेम क्याली तिब्बत हेम आप रोटी तुनीकरण विलावट अल क्याली वेल रोटी डैमेज पुलवा वाला तीन वाला मेवेलावेदी वेली सुधुन पुड तेहदी एक्का पुलवांग मम्मी तेन चूटी के अलवल कपागत सुधुन बिख हतरावा मे अलमिश्रेटम गमीरी कुड़ते हैं इकक लून कुड़ते करगा लून रसा इकतकरगा मेटे टिका कलवंकरला मम्मी कट फ्रेश मिल्क मेस हिंदी तुनाक इकतकरगावा वाला पोलकिरी इकतकरगा पुलवांग इवागे वाला विपिन क्रीम तीन एक मेस हिंदी तुनाक इकतकरला मे अल मिश्रण हट पेस्ट का अनागा पुलवांग
මොසරෙල්ලා චීස් ග්‍රෑම් 100ක් විතර එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ චීස් එක නැතුවත් හදන්න පුළුවන්. අල මිශ්‍රණය විතරක් හොඳට මැති. විනාඩි 10කට පස්සේ ඩෝ එකට පිටි ටිකක් ඉහලා මම මේ විදිහට ඩෝ ෂීට් එක උඩට දාගන්නවා. ඩෝ ෂීට් එක උඩටත් පිටි ටිකක් ඉහලා තියෙන්නේ. ඒ වගේම මේ වගේ සමාන විදිහට හදාගෙන මේක සමාන කෑලි 6කට කපා ගන්නවා. මම මේ කෑලි කපා ගත්තේ ටිකක් ලොකු කෑලි වලට. ඔයාලට මේක කෑලි 10කට කපා ගන්නත් පුළුවන්. ඔයාලා කෑලි 10කට කපා ගන්නවා නම් අලගෙඩි දෙකක් මදි. අලගෙඩි හතරක්වත් ගන්න වෙනවා. මම දැන් මේ කොටස් වලින් මේ වගේ පිටි බෝල හදා ගන්නවා. පිටිබෝල හදාගත්තට පස්සේ ලෑල්ලකට පිටි ටිකක් ඉහලා මම ඒවා තියාගන්නවා. ඔයාලට පිඟානකිනුත් තියාගන්න පුළුවන්. ඒ වගේම මේ හදාගන්න පිටිබෝල අපි අර තෙතරෙදි ගැලෙන් ආයෙත් වහන්න ඕනේ. ඉතින් මම තව එකක් පෙන්වන්නම් කොහොමද මේ පිටිබෝල ටික හදාගන්නේ කියලා. මේ වීඩියෝ එකේ පේන විදිහට බලාගෙන කරන්න. හදාගත්තු පිටි බෝල ටික තව විනාඩි 5ක් හරි 10ක් හරි ඔයාලා තියලා තිබ්බොත් එහෙම මේ රොටිය තුනී කරගන්න හරිම ලේසි වෙනවා. විනාඩි 10කට පස්සේ තමයි මම මේ පිටි බෝලයක් අරගෙන තුනී කරන්න පටන් ගන්නෙ. ඉතින් හොඳට පිටි හැහියා අපි මේ පිටි බෝලය හොඳටම තුනී කරගන්න ඕනේ. ටිකක් දිග අතට තමයි මම තුනී කරගන්නේ. ඉතින් මේ බලන්න හරිම ලේසි හොඳට රොටිය තුනී කරගත්තා. ඊට පස්සේ මම මේකේ පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඔයාලට තියෙනවා නම් බටර් හෝ මාගරින් ගා ගන්න. බටර් ගෑවුත් එහෙම මේ රොටිය ගොඩාක් රස වෙනවා. ඊට පස්සේ මම මේ රොටියට අල පේස්ට් එකෙන් ටිකක් දාලා මේ විදිහට හොඳට තුනී කරගන්නවා. අල මිශ්‍රණය මේ විදිහට හොඳට තුනී කරගත්තා. ඊට පස්සේ මම මේ රොටි උඩට දාගන්නවා ලුණු කොළ. ලුණු කොළ ටිකක් වැඩිපුර දාගන්න ඕනේ. ඊට පස්සේ මේකට චීස් දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මේ රොටිය කොනකින් අල්ලලා මේ විදිහට රෝල් කරන්න ඕනේ. වීඩියෝ එකේ පේන විදිහට බලාගෙන කරන්න. මෙන්න මේ විදිහට තමයි රෝල් කරගත්තේ. ඊට පස්සේ මේක මං හරි ගානකට හදලා කොනකින් අල්ලලා මෙන්න මේ විදිහට ආයෙත් රවුමට නමාගෙන යනවා. මේ විදිහට රෝල් කරලා හදාගන්න රොටිත් ඔයාලා ආයෙත් අර තෙතරෙදි කෑලේ යටින්ම තියාගන්න නැත්නම් වේලෙනවා. රොටි ටික පුච්ච ගන්න කලින් රෝලින් පින් එකෙන් රොටි ටික මේ විදිහට තුනී කරගන්න ඕනේ. ඔයාලට ඕන ප්‍රමාණයට තුනී කරගන්න පුළුවන්. රොටි තුනී කරන්න පටන් ගන්නකොට මුලින්ම හදලා තිබ්බ රොටි අරගෙන තුනී කරන්න. එතකොට ලේසියෙන්ම තුනී කරගන්න පුළුවන්. රොටි ටික ඒ විදිහට ඔක්කොම හදාගෙන ඔයාලට මේ විදිහට පුච්චන්න ගන්න පුළුවන්.
මුලින්ම මං තැටියේ පොල්තල් ටිකක් ගා ගන්නවා. මේකටත් ඔයාලට බටර් ගා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. රොටි උඩ පැත්තටත් මං පොල්තල් ටිකක් ගානවා. අඩු ගින්දරේ රොටිය දෙපැත්ත දදා හොඳට පුච්ච ගන්න ඕනේ. අමුවෙන් නැතු වෙන තමයි අඩු ගින්දරේ පුච්ච ගන්න කියන්නේ. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් දෙපැත්ත දදා ඔයාලා මේක හොඳට පුච්ච ගන්න. ඊට පස්සේ මේක කම්බි රැක් එකක් උඩින් අනිවාර්යයෙන්ම දාගන්න. පිඟානක් උඩට දාගත්තොත් එහෙම යට රොටිය හොඳටම තෙත් වෙනවා මේකේ තියෙන රස්නෙත් එක්ක. ඒ නිසා තමයි මේ වගේ කම්බි රැක් එකක් තියෙනවා නම් දාගන්න කියන්නේ. එහෙම නැත්නම් ඔයාලට කිචන් ටවල් එකක් උඩට වගේ දාගන්න පුළුවන්. මේ බලන්න හරීම සොෆ්ට් එකට රොටිය ටිකක් ඝනකමට තියෙනවා ඇතුලේ අල මිශ්‍රණය තියෙන නිසා. ඉතින් මම ඔක්කොම ටික මේ විදිහට පුච්චගත්තා. මම දැන් ඔයාලට එකක් කඩලා පෙන්නන්නම්. ඉතින් මේක වෙනස්ම විදිහක රස රොටියක්. ඇතුලේ අල තියෙනවා ඒ නිසා තමයි මේක ගොඩක්ම රස වෙන්නේ. මම දැන් මේ විදිහට චිලි පේස්ට් එක තමයි මේක කන්නේ. ඇත්තටම මේ කන්න වෙනමකුත් ඕනෙත් නැහැ. එක්කෙනෙකුට එක රොටියක් හොඳටම ඇති. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලට අහන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට අහන්න. මේ වගේ තව රස රෙසිපි ඔයාලට දැනගන්න ඕනේ නම් නිරයිස් YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ආටත් වගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.